විශාදත් අලුත් සිංහල අලුත් චාරිත්‍රයක් ගැන කියලා දෙන්න තමයි ආවේ. අද ටිචර් කතා කරන්නේ පුණ්‍ය කාලය ගැන. පුණ්‍ය කාලයට පන්සල් යන සිංහල බෞද්ධ අපි නම් කරන්නේ පුණ්‍ය කාලයට පන්සල් යන එක. සිංහල අවුරුද්ද අපි විතරක් නෙමෙයි සමරන සිංහල හින්දුය කියන දෙමළායත් සමරනවා මේක. දෙමළාය ඒ වෙලාවට කෝවිල් යනවා. සිංහලා යන්නේ පන්සල්. පුණ්‍ය කාලය කියන්නේ නොනගතය කියලත් අපි කියනවා. ඒ වෙලාවට අපි කියන්නේ පුණ්‍ය කාලය ගොඩක් වෙලාවට අවුරුද්ද ලබන්න කලින් අලුත් අවුරුද්ද ලබන්න කලින් තමයි එන්නේ. එතකොට අපි හැම වැඩක්ම අත්හැරලා කෑම බීම කන්නේ නැහැ, කිසිම වැඩක් කරන්නේ නැහැ. ඒ වෙලාවට අපි කරන එකම දේ තමයි ආගමික වතාවත් වල යෙදෙන එක. කියන්නේ ආගමික වතාවත් වල දෙන්නේ පන්සල් යන එක තමයි කරන්නේ. කොට පුණ්‍ය කාලයට පන්සල් යන එක ගැන කතා කරනකොට චුටිවලු දන්නවා පුණ්‍ය කාලේ විතරක් නෙමෙයි අපි ඕනම වෙලාවක පන්සල් යනකොට අපි ඇඳ යන්න ඕනේ ඇඳුම් තියෙනවා. අපි පන්සලට ගැලපෙන විදිහට ඇඳුම් ඇඳගෙන යන්න ඕන. පාට පාට ඇඳුම් ඇඳගෙන එහෙම යන්නේ නැහැ. පන්සලට ගැලපෙන විදිහට සුදු ඇඳුමින් තමයි යන්න ඕනේ පන්සල්. පන්සල් යනකොට අරන් යන්න ඕන දේවල් මොනවාද? අපි ගිහින් මාල් පූජා කරනවා, වහන් පත්තු කරනවා, නේද, බෝධිය නාවනවා, ඒ වගේ දේවල් කරනවානේ. එතකොට පුණ්‍ය කාලයේදී අපි ප්‍රධානම කරන්නේ සීලම වැඩ අත්හැරලා ආගමික වතාවත් වල යෙදෙන එක. සිංහල බෞද්ධ අපි නම් පන්සල් යනවා. ඒ වගේම සිංහල අලුත් අවුරුදු සමරන අනිත් අය තමයි හින්දු අය, දෙමළ අය. දෙමළ කරන්නේ එයාලගේ ආගමේ හැටියට කෝවිල් යන එක. ඉතින් ඒක තමයි පුණ්‍ය කාලයට පන්සල් යනවා කියන එක තමයි නිෂාද ඔයගොල්ලන්ට සිංහල බෞද්ධ ආය විදිහට ටීෂර්ට් එක කියලා දෙන්නේ. ඉතින් අලුත් දවසක අලුත් සිංහල අලුත් අවුරුදු චාරිත්‍රයක් එක්ක ආයෙත් ටීෂර්ට් එන්නවා.